නෑ අපි සියලුම අපේ වවුචර් දෙන්න අපි සියලුම කටේ සකස් කරලා තිබේ. වවුචර් ටික print එකකට අරන් දෙන්න විතරයි තිබුණේ. ඉතින් නිවාඩු දෙන්න ඉස්සෙල්ලා ඒ කාර්යය උනේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා අපි සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න. මං හිතන්නේ විවිධ මත තියෙනවා. ඒ නිසා අත් වශයෙන්ම අපි මේ වෙනකොට විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් මත දරණයි ඉන්නවා. මං හිතන්නේ විවිධ දේශපාලඥ විවිධ අදහස් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සමහර අය මම දැක්කා මේ පහුගිය දවස්වල තමන්ගේ පෞද්ගලික මතපව ඉදිරිපත් කරනවා. ඉතින් අපි උත්සාහ කරනවා මේ කිසිම ගැටුමකට නොගිහින් අපි මේවට මුහුණ දීලා අපි මේ සාකච්ඡා කරලා අපි හැමෝම එකතු කරගෙන ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. මොකද අපිට වඩා වැදගත් වෙන්නේ එකමුතුකම. දැන් බලන්න මේ මර්ධනයක් ඇවිල්ලා තියෙනවා ආණ්ඩුවෙන් විවිධ දේවල් මේ එල්ල කරමින් ඉන්නවා සහ අපිව මර්ධනය කරන්න පාගා දමන්න කටයුතු කරමින් යනවා. ඒ නිසා අපි උත්සාහ කරමින් ඉන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ ඇතුලේ තියෙන මතවාද ඔක්කොම එක තැනකට අරගෙන හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට හැම පාර්ශ්වයකටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහටම මේ කටයුතු කරලා ඊළඟ මහ මැතිවරණයෙන් බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගැනීම තමයි අපේ එකම පරමාර්ථය. අත් වශයෙන්ම දැන් අද මේ මාධ්‍ය සාකච්ඡාවත් විපක්ෂයේ කාර්යභාරය තමයි. විශේෂයෙන්ම විපක්ෂයේ මර්ධනය කිරීමේ කාර්යයක යෙදෙන ආණ්ඩුව විසින් අපි ඒක කරන්න දෙන්නේ නැහැ. අපේ විපක්ෂයකට ගිහම එක එක අදහස් තියෙන්න පුළුවන්. මම හැමතිස්සෙම කියනවානේ අර ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි කියලා. ඒ නිසා ඕනම පක්ෂයක් පරාජයට පත් වුණාම ඕනම පක්ෂයක් ඔබට මතක ඇති 2015 ශ්‍රී ලංකා අදහස් පක්ෂය පරාජයට පත් වුණාම කොච්චර අර්බුද තිබුණද කියලා. නමුත් ඒගොල්ලොත් ආණ්ඩුව හැදුවානි පස්සේ. ඒ නිසා අපිට මේවට මුහුණ දෙලා යන්න පුළුවන් හැකියාව තියෙන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් පක්ෂයක්. අපි ඒ පක්ෂය අපි ඉදිරියට ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන්න අවශ්‍ය වාතාවරණය තමයි සකස් කරන්න ඕනේ. ඉතින් පක්ෂයේ මහලේකම්වරයා විදිහට අපේ වකීම මේ හැම කාණ්ඩයක්ම එකතු කරගෙන කැඩෙන්නේ නොදී අපි එකට එකතු කරගෙන යන්නේ ඒක. මේ විවිධ මත ධර්ණ ඉන්න අර ඊයේ නීතිඥ මහතුරුත් කිව්වේ ඒකයි. ඉතින් ඒ නිසා අපිට මේ දෙගොල්ලන්ගෙම අසාධාරණයක් නොවි ඉදිරියට ගමන් කරලා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම තමයි අපේ පරමාර්ථය. අත් වශයෙන්ම අපි මේ ඒ සඳහා අපි දැන් මේ අදත් අපි සාකච්ඡා කරමින් හිටියේ ඒක ඊයේ රාත්‍රියේ අපි අත්අඩංගුවට ගන්න බව දැනගත් සැනින්ම අපි පක්ෂ නායකතුමත් නියෝජ්‍ය නායකතුමත් නිවසට සහ ඒ අත්අඩංගුවට ගත්ත ස්ථානයේ CCD එකට ගියා. ඒ වගේම අපි ඔක්කොම ගිහින් ඒ වෙනුවෙන් නීතිඥවරුත් සමග අපි ඒ සඳහා පෙනී සිටියා. ඒ වගේම අපි අදත් අපි මේ මාධ්‍ය සාකච්ඡාවත් තවත් ක්‍රියාකාරකම් රාශියක් අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි ඉදිරියට රටේ ජනතාව එක්ක අපි බෙල ගැහෙන බලාපොරොත්තු වෙනවා මේ මර්ධනයට එරෙහිව. අර මම දැක්කා පසුගිය ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න කාලේ මේ පාටයක් තිබුණා. මොකද හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. මටත් කියන්න තියෙන්නේ ඒක තමයි. හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. ප්‍රජාතන්ත්‍රවාදී අගයන, මානව හිමිකම් අගයන, අධිකරණ ස්වාධීනත්වයට ගරු කරපු, මාධ්‍ය නිදහස උපරිමයෙන් දුන්න, ඒ වගේම පොලිසියේ රාජකාරිය දේශපාලඥයන්ට ඕන ආකාරයෙන් ඉටු වෙන්න නොදීපු
දේශපාලනඥ ඕන ආකාරයෙන් ඉටු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒක ස්වාධීනව වෙන්න අවශ්‍ය පරිසරය හැදුවා, වපසරි හැදුවා. අපි පොලිස් කොමිෂන් සභාව ගෙනාවේ එකයි, මැතිවරණ කොමිෂම ගෙනාවේ එකයි, රාජ්‍ය සේවා කොමිෂම ගෙනාවේ එකයි, අධිකරණ සේවා කොමිෂම ගෙනාවේ එකයි. ඉතින් හොඳට තිබ්බ රටක් අපි වැඩිච්ච තැනක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ රටේ ජනතාවට. හෙලි වෙලා කොහෙද තියෙන්නේ? ඒක හොඳ කියන්නේ. හරි. සජි මම මේ සම්බන්ධයෙන් රාජසේනාරත් මැතිතුමාගෙන් අහපුවාම එතුමා කිව්වා එතුමාට තවත් මහජන නියෝජිතේ කරහා එතුමාව හමු වීමට මේ දෙන්න ආවා කියලා. ඇවිල්ලා රටට පාපොච්චාරණයක් කරන්න ඕනේ එතුමා ඒ දෙපළ ගියාණ්ඩුව කාලේ කටයුතු මේ කරපු නැත්නම් ඒ යෙදිලා හිටපු කටයුත්තක් සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කරන්න අවශ්‍යයි, රටේ ජනතාවගේ මහ ජනතාවගේ හිතසුව පිණිස කියලා ඒගොල්ලෝ රාජසේනාරත් ඇමතුමාට කියලා තියෙනවා. ඒ අනුව තමයි මහජන නියෝජිතෙක් වශයෙන් ඒ කටයුතු කරේ. ඒගොල්ලන්ගේ බලෙන් ගෙනල්ලා නෙමෙයිනේ කරේ. කොටිම කියනවා නම් ඒගොල්ලෝ අනාගතයේත් බයක් තිබුණ නිසානේ අර වෙනම රවුල් දාගෙන ඇවිල්ලා මහ ජනතාවට අඳුර ගන්න බැරි විදිහට නැත්තම් උන්ගේ ජීවිතය පිළිබඳ බයක් තිබුණ නිසා එහෙම ඇවිල්ලා කිව්වේ. ඉතින් මම දන්නේ නැහැ එහෙම කියන්න උමනාවක් තියනවද කියලා හුදකලාව නිකන් හිතලා ඇවිල්ලා කියන්න උමනාවක් තියනවද කියලා මේ මාධ්‍යයට. ඉතින් ඊට පස්සේ ඒගොල්ලොම තව දෙයක් අනාගතේ කිව්වොත් එහෙම ඒ ගැන මේ අපිට පුදුමයක් නෙවෙයි. ඒ වගේම ඒගොල්ලෝ ගියාණ්ඩු කාලේ නෝ වෙලා තියෙන්නේ. ඔය කියන මංකොල්ල කෑම් සියල්ල ගියාණ්ඩු කාලේ වෙලා තියෙන්නේ. ඒගොල්ලොත් පිළි අරන් තියනවනේ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් පෙනී හිටියා කියලා යෙදුනා කියලා. ඒගොල්ලම ඒ කටයුතු වල යෙදුනා කියලා ඔහු කිව්වෙත් ඒකමනේ. ඔහු කිව්වෙත් සුදු ඈන් වලින් ඉස්සුවා මේ මේ තැන් වලින් අපි මේ මේ රඳවා තබා ගත්තා කියලා එතුමා මේ ඒ දෙපළ කිව්වෙත් ඒ කතාවම තමයි. ඉතින් අපි දන්නේ නැහැ මේවයි පසුපස හිටියේ කවුද කියලා. ඉතින් ඒ නිසා අපිට හරියට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මං හිතන්නේ එතුමාලා පැහැදිලිව කිව්වනේ මේවා මේ මේ දේවල් වල යෙදුණා කියලා. ඉතින් ඒවා ඔප්පු කරලත් රාජසේනාරත් මැතිතුමාට වැටහෙන ආකාරයට තිබු ස්ථාන පිළිබඳව මේ දේවල් සාක්ෂි සහිතව පෙන්වලා දීලා තිබුණා. ඒ අනුව තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට වුණත් කිව්වොත් එහෙම මෙන්න මෙහෙම දේවල් වුණා, මේ අපිට මේ සිද්ධි වලට අපි සම්බන්ධ වුණා කියලා කියලිවර වෙලා යම් යම් පිළිගත හැකි සාක්ෂි තියෙනවා නම් ඒක ඉදිරිපත් කිරීම වැරද්දක් නැහැ නේ. ඒක තමයි එතුමත් කරේ. නෑ ඉතින් දැන් ඔබතුමාම කිව්වනේ දැන් එතුමාලා මංකොල්ල කෑම් මේවල් ඔක්කොම සම්බන්ධ සුදු ඈන් පැහැර ගැනීම නෑ. ඉතින් අතීතයේ එතුමාලා පිළිගත්තනේ අතීතයේ ඒක කරා කියලා. ඉතින් සාමාන්‍ය නෑ මම කිඹුලගේ කතාව දන්නේ නෑ. හැබැයි අපි දන්න විදිහට මම දන්න විදිහට අපරාධ මේ පරීක්ෂණ දෙපාර්තමේන්තුත් වලට ඔප්පු කරගෙන තියෙනවනේ උන් මේ දේවල් වලට මේ වගේ දේවල් සම්බන්ධයි කියලා. ඉතින් නෑ මාධ්‍ය සාකච්ඡා වුණේ කොටසක් විතරනේ. එතකොට දැන් ඒගොල්ලෝ කරපු හැමදේම සමාජට කියන්නේ නැති වෙන්න පුළුවන්නේ. එතකොට මාධ්‍ය සාකච්ඡාවේදී මේ ඔවුන් සඳහන් කරන්නේ රටේ ජනතාවට වැදගත් දේවල්නේ දේශපාලන වශයෙන්. ඉතින් ඒකේ මං හිතන්නේ ගොඩක් කරුණු කාරණා කියලා තිබෙදි මාධ්‍ය සාකච්ඡා ඔය ඔක්කොම වටෝරුම කියලා නැතුව ඇති. නමුත් අපිට ඒවා අපිට නිගමනය කරන්න බෑ. නෑ ඒවා විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් බලපෑවා. ඔබතුමාලගේ මාධ්‍ය හිතන් ඔක්කොම බලපෑවා. නෑ මාධ්‍ය විසින්නේ මාධ්‍ය බලපෑවා. ඒ වගේම අපේ සමහර දේශපාලනඥයෝ කරපු ප්‍රකාශ බලපෑවා. ඒ වගේම බොහෝ දේවල් බලපෑවා. මං හිතන්නේ අපි පසුගිය කාලේ ආණ්ඩුව අවුරුදු පහක් ගෙන යෑමේදී අපි බොහොම යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කරද්දී ඒක මේ ජනතාවට
ගොඩ පුරදු නැති ගතියකු තියෙන අපි කොච්චර වැඩ කරත් ඒ ගොඩක් ප්‍රශ්න බලප ජාතිවාදය ඇවිසීම ඒ ගොඩක් දේවල් බල පෑවා. ඒක පමණක් නෙවෙයි. නෑ එතුමා ඒක කර කරා ඒක ඒ කියන්නේ අපි දැනුවත් වෙලා තිබුණේ නැහැ. නමුත් එතුමා මේ මහජන නියෝජිතෙක් වශයෙන් සමාජයට යම් සමාජයේ යහපත පිණිස ඕනම දේශපාලඥයෙකුට හෝ මේ කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඉතින් මේ මිනිස්සු මම දන්නේ නැහැ එහෙම ඌමනාවෙන් ඇවිල්ලා මේ කියන්න පුළුවන් ඕන එකක් අනිත් පැත්ත හරවන්නත් පුළුවන්. දැන් බලන්නකෝ දැන් මේ සාමාන්‍ය රියානතුරු ලක්ෂ ගාණක් වෙනවනේ. රියානතුරු වුණාම ඒ රියානතුර සාමාන්‍ය කෙනෙකුට වෙනකොටයි දේශපාලන පරිගැනීමක් කරන්න ඌමනා වෙනකොටයි හරෝ ගන්න හැටි බලන්නකො. දැන් හිතානිද්දා චම්පික රණෝග මැතිතුමාව බොහොම බරපතල තැනකට ගෙනිච්චොත් මේ ඒ ගැනත් මේ පුදුම විය යුතු නෑ. දැන් වෙන රියානතුරක් වෙලා ඔහොම වෙලා අධිකරණ ක්‍රියාවලිය ඔක්කොම සිදු වෙලා අවසන් කරලා තියෙන එකක් ඔය වගේ ගෙනල් ඉවරලා ආපහු කරකෝලා රෑ දෙකොඩ හරිය ගිහින් අත්අඩංගුවට අරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලත් කතානායකවරයාගේ දැනුම් දීමකින් තොරව මෙහෙම ගෙනල්ලා රඳවාගෙන තියාගෙන ඊට පස්සේ මෙහෙම කරනවා. මේවා මේවා පිළිබඳව අපි ඔබතුමල්ලත් දන්නවා අපිත් දන්නවා මේවා සෙටිංස්නේ. මේවා හැම එකක්ම ෆික්ස් කරලා ගේන්නේ. මේවා නිකම්ම නිකන් එන හුදකලා සිද්ධ නෙමෙයි. අපිට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මේ 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 පිළිබඳව මම කියන්නේ ඔබතුමාලත් නිකන් බොහොම මධ්‍යස්ථව බලන්න මේ ගැන. ඔය 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 අර ඔය ඔය අතම තමයි මේ අනිත් තැන් වලටත් තියන්නේ. ඔබතුමාලා ඔය දැන් ආරම්භයේ විතරේ මම ඒකයි කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබියදී අභියස මෙහෙම කරනවා නම් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණ කරපුවම වුන්ට හරියට ලයිසන් එක ගෙනියන්න යම් දීර්ඝ කාලයකට ගත්තොත් එහෙම කොහොම හැසිරෙයිද කියලා ඔබතුමාලට හිතන්න පුළුවන්. ඒ නිසා ඔය හොඳට කල්පනා කරලා බලන්න ඔබතුමාලට ඔය හැමෝටම ඕක එනවා. මේ මේ නෑ එහෙම අපිපත් කරන්නේ නෑ. නීතිපතිතුමා පත් කරන්නේ මේ මේ ව්‍යවස්ථාදායක සභාව තියෙන ඔබතුමා මාර ප්‍රශ්නයක් නෑනේ. එහෙම පත් කරන්න පුළුවන් නීතිපතිවරයා පත් කරන විදිය ක්‍රමවේදයක් තියෙනවා. නීතිපතිවරයා සහ විවිධ තනතුරු වලට ඒ ක්‍රමවේදය පත් කරන්නේ. එහෙම නැතුව මේ මේ නෑ අපි මේ කියන්නේ අත්තරගොඩ ගත්ත ක්‍රමයේ වැරදි කියලා. මේ 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 කතානායකතුමාට දැනුම් දෙන්නේ නැතුව මේ රාත්‍රියේ ගිහිල් ඉවර වෙලා පොලිස් බලෑණියක් අරන් ගිහිල්ලා ගෙවල් වට කළා. දරුවෝ ඉන්නවා, බිරිඳෑවරු ඉන්නවා, මේ වටේ පිටේ මිනිස්සු ඉන්නවා. බය කරලා එහෙම අවශ්‍ය නැහැනේ මේක. ඉතින් ඒ නිසා ඒ ගැන අපිට මේ දේශපාලන වශයෙන්ුත් රටේ පක්ෂයක් විදිහටත් පුරවැසියෙක් විදිහටත් බරපතල කඩගාටුවක් තියෙනවා. අතිනේ දිනම් බොහොම සුදුසු.